අයිබෝන් සර්. අයිබෝන් අවශ්‍ය බොහෝ වේවා තරංගටත් අතිත් එක්ක එකතු වෙලා ඉන්න සෑම සිළු දෙනාටමත් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් දැන් ප්‍රගීත් සමුගෙන යනකොට අසංග එන්නේ බොහොම වටින කෙනෙක් එකතු කරගෙන වටින දෙයක් ගැන කතා කරන්න වටින දේවල් ගැන. වටිනාකම ඉරට අල්ලලා බැලුවාම මදි ටෝච් එකක් අල්ලලා ලයිට් එකක් අල්ලලා බැලුවත් ඒත් මදි. ඒ වටිනාකම කියන්න බෑ සමහර වෙලාවට. පොළවෙන් මතුවෙන මැණික් වගේම ස්වර්ණාභරණ කියන දේවල් වලට කාන්තාවන්නේ වැඩිපුරම කැමති ආසයි කියලා අපි අහලා තියෙනවා. හැබැයි පිරිමිනුත් ආසාවක් නැද්ද නේ? ඔව් මේ අපේ රටේ වටිනාකම් වැඩි කරන්නේ මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමල්ල කන්ද මුදුනේ සිට පැනනැංගා බෑවුම් තනිතලා හෙල්ල ත්‍රිලිංගා මේවා ගලයි මිනි කැට දියට හංගා මේ හංගලා තියෙනවා එළියට අරගෙන ලෝකෙට ගිහිල්ලා රටට වටිනාකමක් ගේනවා. ඔව්. අපි කතා බහ කරන්න සූදානම් වෙනවා මැණික් සහ ස්වර්ණාභරණ මේ ශේෂ්ත්‍රය පිළිබඳව. ඒ පිළිබඳව කතා කරන්න හොඳම කෙනෙක්ට අපි අද දවසේ ආරාධනාව ලබා දී දෙන උදෙම. ඔව්. සිලෝන් ජෙම් ට්‍රේඩින් කලමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරි ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනයේ විද්‍යාර්ථීන්ගේ සංගමේ ගරු ලේකම් උමේෂ් වාරියපිරි මහත්මයා අවශ්‍ය බොහෝ වේවා. ඔබට මාධ්‍ය සේවය. දැන් මැණික් ව්‍යාපාරයේ විතරක් නෙමෙයි මේ මාධ්‍යත් එක්කත් ලොකු ගනුදෙනුවක් ලොකු සම්බන්ධතාවයක් තියෙන බොහොම දීර්ඝ කාලීන මිත්‍රයෙක් විදිහටයි ඔබ හඳුනාගන්නේ. අපිට කියන්න වාරියපිරි මහත්මයා දැන් ලංකාවට විදේශ විනිමය එන ප්‍රධාන දේවල් තමයි රෙදිපිලි, තේ, රබර් මේ වගේ ආශ්‍රිත කර්මාන්ත. විශේෂයෙන්ම මේ මේ මැණික් ව්‍යාපාරය කියලා කියන්නේත් දැවන්ත කර්මාන්තයක්. දැන් මේ කිසියම් විදිහකට මේ ජාත්‍යන්තරයත් එක්ක තියෙන පාලම කැඩිලා තියෙනවා. දැන් මේ පාලම මිනිස්සු කඩපු එක නෙමෙයි. සබාදහමෙන් කොවිඩ් වසංගතයත් එක්ක. මේක සබාදහමෙන් හැදෙනකම්ම ඉන්නවද? අර අඳුරට සාප කරනවද? පහනක් දැල්වනවද? මේ වෙලාවේ මැණික් ව්‍යාපාරිකයෝ විදිහට ජාත්‍යන්තරෙත් එක්ක ගනුදෙනු කරන අය විදිහට මොනවද මේ තත්ත්වයට කරන්න පටන් ගත්තේ? අපි එතනින් පටන් ගමු කතාව. අසංක මෙහෙමයි දැන් අපි ගත්තන් පස්සේ දැන් මැණිකුණත් අපි සබහාදාමෙන් හම්බින දෙයක්. ඉතින් අපිට දැන් වෙලා තියෙන්නේ සබහාදාමෙන් හම්බින දේ මේ මිනිස්සුන්ගේ අතර යන එක නතර වීම. ඔබ කිව්ව දේ හරි. එතකොට මූලික මේ කොවිඩ් වසංගතේ ගත්තන් පස්සේ අපිට බොහොම බලපෑමක් එල්ල කළ තියෙනවා. මොකද අපි දැන් අසංක දන්නවා මේක මේ පොළවෙන් අපි හාරන මොහොතේ ඉඳන් කෙනෙක්ගේ අතේ මේ මුදුවක් නැත්තම් කරාමු දෙකක් බවට පත් වෙන මොහොත දක්වා ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ලොකු ක්‍රියාවලියක්. ක්‍රියාවලිය තියෙන එක ඒ ක්‍රියාවලිය සම්පූර්ණ නතරලා තියෙනවා දැන් මේ මොහොත වෙනකොට. දැන් කෙනෙක් පොළවෙන් මැණිකක් ගන්න මැලි වෙලා තියෙනවා. ඒත් එක්කම ඒ හම්බෙන මැණික උපදාන්න මැලි වෙලා තියෙනවා. එතකොට මොකද මේ විශ්වාසයක් නැති වෙලා තියෙනවා මේ කටිවුරත් එක මේ ලෝකේ කොයි අතට හැරෙයිද කියලා. ඉතින් අපි හැමෝම ඉන්නේ මේ දේ. විශේෂයෙන් දේශීය ව්‍යාපාරික විදිහට අපිට මේ අපිට හම්බෙන මේ සෆාය නැත්නම් අපි කියන මේ නිල් මැණික් නැත්නම් කහ මැණික් එහෙම කියලා. ඉතින් ඒ දේවල් එක තමයි අපි ගොඩක් පොළව හුරු. ඉතින් ඒ දේවල් සියල්ලම මේ වෙද්දි නතරලා තියෙන තත්ත්වයක තමයි අපි මේ ඉන්නේ. අපි සබහදහම ආයිමත් බලාපොරොත්තුකින් ඉන්නවා සබහදහමෙන් අපිට අවසරයක් ලැබෙයි කියලා ඔබ කිව්වේ පාලම ගොඩනගන්න. මොකද සීලු එයාපෝර්ට්ස් නැත්නම් අපි කියන්නේ ගුවන්තොටු පොළවල් වහලා තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තොත් සීලු කියන්නේ ඉතින් බොහොමයක් ගුවන්තොට බලවල. ඉතින් ඒ දේවල් එක්ක අපිට අපි අතේ අරගෙන තමයි මැණික් පිටරටවලට යන්නේ. ඒ කියන්නේ මේක මේ 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 අර එයාෆ්‍රේට්. එහෙම නැත්නම් ගුවනින් පමණයි අරන් යන්නේ. මොකද මේ වටිනාකම් වැඩි. මේක මුහුදින් රැගෙන යන්නේ නැහැ අතනම. ඔව්. මොකද මුහුදින් රැගෙන යන තරම් අපිට ලොකු දෙයක්ුත් නෙමෙයි අසංකේ. ඉතින් ඒ නිසා තමයි අපිට මේ සිද්ධ වෙලා තියෙන්නේ ගොඩක් අය අපි නැත්නම් එයාෆ්‍රේට් කම්පැනි එකක් දෙනවා. අපි කියන ඒජන්ට්ස්ලා කියලා. ඔව්. ඒ වගේ කම්පැනි එකක් දෙනවා. ඉතින් ඒකට ඒගොල්ලන් තමයි ගොඩක් අය රැගෙන යන්නේ නැත්නම් මැණික් අයිති කෙනාම තමයි විදේශයකට ගිහිල්ලා ඒ දේවල් බාර දෙන්නේ. දැන් මෙතනදී අර ඔබ කිව්වා වගේම මැණිකක් පොළවෙන් ගන්න තැන ඉඳලා ආභරණයක් වෙලා මේක විදේශයකට ගිහිල්ලා හෝ විකුණීමේ තත්ත්වයට එනකම්ම ලොකු පිරිසක් ඉන්නවා. මේ පිරිසේ මොන හරි එකමුතුවක් මේ වෙනකොට තියෙනවද? මෙවැනි තත්ත්වයකදී හෝ යම් කිසි තත්ත්වයකදී කතාබහ කරන්න යම් පිළිතුරක් හොයාගන්න එකමුතුවක් විදිහට මොන හරි සංවිධාන වීමක් තියෙනවද? ඔව්. දැන් අපි විශේෂයෙන් ගත්තොත් එහෙම මේ අපිට අපේ සංගමේ උදාහරණයක් ගත්තොත් අපි දැන් මැණිකා ස්වර්ණාභරණ අභ්‍යාස ආයතනයේ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ විද්‍යාර්ථයන්ගේ සංගමය වගේ සංගම්. ඊට පස්සේ මැණිකා ස්වර්ණාභරණ මේ විකුණුම්කරුවන්ගේ සංගම් වෙනම තියෙනවා. ඒ වගේ සංගම් හරහා අපි බලාපොරොත්තු වෙනවා
මේ එකමුතුව ගොඩ නගන්න කොහොමද මේ අපිට බිඳ වැටුණු මැණික් ව්‍යාපාරය නැවත ගොඩ නගා ගන්න කියන දේ සාකච්ඡා කරන්න. ඉතින් අපිටත් තියෙන සාමාන්‍යම දේ තමයි මොකද මේ කෙනෙක් ආහාර ගන්න නැත්නම් ගයක් හදා ගන්න ඇඳුම් පැළඳුම් ගන්න මූලික අවශ්‍යතාවයක් විදියට තිබ්බට මැණික් ආසවන්නාබරණ කියන්නේ विशेष ज्योतिषे නමුත් අපි දැන් අපි ගමු උදාහරණයකට මේ දැන් යුරෝපීය රටවල් වල නැත්නම් අපි ගේ ඇමරිකානු මහද්වීපය ඒ වගේ තැන් වල ගොඩක් වෙලාවට ඒගොල්ලන් මේක ආභරණයක් නැත්නම් ඩිසයින් එකට තමයි දාන්නේ කියන්නේ ඒගොල්ලන්ගේ ආශාවට. ඉතින් ආශාවට දාන දෙයක් අපි කියමු කෙනෙක් ඒක මිලදී ගන්න උත්සාහ කරන්නේ අර ආශා අනික් අවශ්‍යතා ටික සම්පූර්ණ වුණයින් පස්සේ. ඉතින් ඔන්න ඒ දේ තමයි අපි දැන් මේ බලන්නේ මේ ව්‍යාපාරික විදිහට එකතු වෙලා කොහොමද ඒ ආශාව දැන් අවශ්‍ය කරන දේ අපි කිමු ජුවලරි එකක් ගන්න නැත්නම් ආභරණයක් ගන්න තියෙන ඒ ආශාව කොහොමද නැවත ඇති කරන්නේ ඉක්මනින් ඇති කරන්නේ කොහොමද කියලා මේ කල්පනා කරන්නේ මොකද මේක ඉක්මනින් ඇති නොකරොත් අර තරංග ගියපු ක්‍රියාවලියේ ඉන්න දන් වැලේ ඉන්න චේන් එකේ පුරුක 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 ගැලවිලා වැටෙනවා ඒ අයට ජීවත් වෙන්න විදිහක් නැහැ දැන් විශේෂයෙන්ම පතල් කර්මාන්තයත් එක්ක ඉන්න පතලක මේ මැණික් ගරන තැන ඉඳලා පතල කපන්න පළවෙනි උදැල්ල ගහන කෙනාගේ ඉඳලා ශාල පිරිසක් ඉන්නවා මැනික් උපදමන කට්ටිය ජෙම් කටින් පොලිෂ් කරන කට්ටිය මේ සියලු දෙනාගේම ඉන්කම් එක නැවතිලා ඔව් ආදායම නැවතිලා ඔබට ඊයේ රාත්‍රී කතා කරනකොටත් මේ වැඩසටහන ගැන මහ රෑ ලැහැර ඉඳලා ආවේ ඒ කියන්නේ මේ ඔබත් එක්ක ගනුදෙනු කරන මේ අයව අතෑරලා නැහැ බලන්න හිම යනවා නේ නෑ අසංක මොකද අපිට ඒක ඇත්තටම මේ තරංග කිව්ව දේ වගේ තමයි අපිට අතාරින්න බෑ මොකද දැන් මේ විදිහේ එහෙම අපි අත ඇරියොත් අපි කිමු දැන් උදාහරණයක් ගත්තොත් අපි මැණික් හම්බෙන ප්‍රදේශ ගත්තොත් රත්නපුර ඇලහැර බකමූණ රක්වාන ඊට පස්සේ ඒ වගේ ප්‍රදේශ අපි ගත්තොත් අවිසාවේල්ල ඒ වගේ ප්‍රදේශවල ඉන්න මිනිස්සු අපි ඕගලන් කවුරුත් දන්නේ නැති මේක කවුරුත් එච්චර දැනීමක් නැහැ මේ ව්‍යාපාරෙත් සම්බන්ධව බොහෝ පිරිසක් ඉන්නවා ඒ කියන්නේ අනිත් එක ඒගොල්ලන් බොහොම සමහරක් කට්ටිය දෛනික වේතනයක්වත් ඒගොල්ලන් ලැබෙන්නේ නැහැ ඒගොල්ලන් ජීවත් වෙන්නේ එදා වැඩ කරොත් සහ නැත්නම් මොකක් හරි මැණික් ගලක් හම්බුනොත් තමයි ඒගොල්ලන්ට කොටස බෙදෙන්නේ ඒකෙන් මේක කොටස් බෙදෙනවා මුල් අදිරියේදී ඊට පස්සේ තමයි ගලක් අරගෙන ඊට පස්සේ ඒක කපලා උපදාලා ඊට පස්සේ තමයි කෙනෙක්ට විකුණන්නේ ඉතින් මේ සියලු දේවල් නතරුණෙන් පස්සේ අර මේ ඉන්න විශාල පිරිසක් තමන්ට රැකියාවක් කරගන්න නැති කම නිසා දුක් විඳිනවා ඉතින් දැන් අපි ඇලහැරට මං යද්දී උනත් අපි දැක්කා මේ මිනිස්සු කිව්වේ එහි ඉන්න කට්ටිය වෙලෙන්දෝ එතකොට ඒගොල්ලන්ට තාමත් හරි වෙලෙන්දෙක් ඇවිල්ලා නැහැ. මෙලදී ඒ කියන්නේ මැණික් අරගෙන මේක වෙන තැනකට අරන් යන්න හරි දෙයක් ඉස්සරහට කතා කරගන්න හරි තාමත් වෙලෙන්දෙක් ඇවිල්ලා. ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක රත්නපුරක් තියෙනවා, නිවිතිගලක් තියෙනවා. ඊට පස්සේ හැරණියාව කියන ප්‍රදේශවලක් තියෙනවා. ඔය මං කියපු ඇලහැර බකමුණේ ප්‍රදේශවලක් තියෙනවා. ඉතින් අපි අන්නේ දේ මේ කියන්නේ අන්සර්ටිනිටි එකක් තියෙන. ඒ කියන්නේ විශ්වාසී නැතිකමක් තියෙන අපි ඉදිරිය පිළිබඳව. අපි දැන් මේ මං හිතන මැණික් ආසවන්නාබරණ අධිකාරිය විදිහට තවත් මේ ගැන පොඩ්ඩක් හොයලා බලලා මේ පිළිබඳව ඉදිරි සැලසුම් ප්‍රවර්ධන වැඩපිළිවෙළල් එත් එක්ක මේ ලංකාවට කොහොමද සංචාරකයෝ නැවත ගෙන්නගෙන මේ සංචාරක ව්‍යාපාරය තුලින් අපිට හම්බ වෙච්ච ලොකු ප්‍රමාණයක් තියෙනවා මේ සංචාරක මිලදී ගැනීම තුලින් ඉතින් මං හිතනවා ඒ ගොඩනැගීම හදාගත්තොත් අපිට මේ වැටිච්ච කර්මාන්තය ආයි ගොඩනගා ගන්න හැකියාවක් තියෙයි කියලා. දැන් නිකම්ම මැණික් ව්‍යාපාරිකයෝ කියන්නේ මේ වාසනාවත් එක්ක එන කණ්ඩායමන්නේ. හැබැයි මේ මැණික් හාස් වර්ණාභරණ පරිශ්‍රණ අභ්‍යාසද ආයතනයේ විද්‍යාර්ථීන්ගේ සංගමය කියලා කියන්නේ ඉන් එහාට ගිහිල්ලා ලෝකයේ තියෙන තත්ත්වයේ පිළිබඳව හොයලා බලනවා, අනාගතයට මොනවද කරන්න ඕනේ කියලා බලනවා, වර්තමාන තත්ත්වයේ මෙතන ඉඳලා මෙතෙන්ට යන සැලසුම් හදනවා. ඒ නිසා විද්‍යාර්ථීන්ගේ සංගමයට තියෙන වගකීම වැඩි නේද? අනිවාර්යෙන්ම අසංක. මොකද ඒකට හේතුව අපි මේ අපේ මැණික් ආසවන්නාබරණ පරිශ්‍රණ සහ මේ අපේ අභ්‍යාස ආයතනයේ අපි පුහුණුව ලක් පිරිසක්. ඒ කියන්නේ අපි මැණික් කැපීම, උපදැමීම, ඒත් එක්කම ස්වර්ණාභරණ නිෂ්පාදනය, ඒත් එක්කම අපි කියමු මැණික් පිලිස්සීම, ඊට පස්සේ මැණික් හඳුනා ගැනීම, ජාත්‍යන්තර වෙළඳපොළ ආදී මේ මෙවැනි මේ බොහොමයක් මැණික් හා සම්බන්ධව තියෙන වපසරියන් තුල සැරිසරන පිරිසක් තමයි මේ ඉන්නේ. සහ ඔවුන්ට
ප්‍රායෝගික වගේම න්‍යායාත්මකව දැනුමක් තිබෙනවා. ඒතර ඒ දැනුම තුලින් තමයි අපි බලන්නේ මේ දැන් මේ ඇතිවිච්ච තත්ති වුණත් ගොඩනගා ගන්න අයිමත් මේ අපේ තියෙන පිරිස එකතු කළා. මොකද අපිට අවශ්‍යයි දැනුමෙන් පරිපූර්ණ පිරිසක් ගොඩනගන්න. සර්ටිෆිකට් එකක් අරගෙන අවුට් වෙලා යන නැත්නම් සර්ටිෆිකට් එකක් අරගෙන එළියට බහලා යන ශිෂ්‍යයා නැත්නම් පුහුණු කරුවා අපිට අවශ්‍යයි නැවත ඔහුගේ දක්ෂතාවයන් හරහා දේශීය ජාත්‍යන්තර මට්ටමේ හරියට ඒ කියන්නේ අපි කියන ජාත්‍යන්තර මට්ටම මැච් වෙන්න ඕනේ කියලා අපි කියන්නේ. ඔව්. ඒ කියන්නේ අපි ජාත්‍ය සසඳෙන්න ඕනේ. ඒ හා සසඳෙන්න. මොකද අපේ සමාජයක අපේ ක්වොලිටීස් ඒ කියන්නේ අපි මැණික් ගලක් කපන ඒ ක්වොලිටි එක ජාත්‍යන්තරයට මැච් වෙන්නේ නැත්නම් අපිට ඒක විකිණීමේ ප්‍රශ්නයක් තියෙනවා. කොච්චර වටින එකක් වුණත් හරියට උපදැම්මේ නැත්නම් වැඩක් නැහැ. හරියට ඒ උපේ එන්නේ. එතකොට ඒකේ ලස්සනක් නැති වෙනවා. ඉතින් අපිට ඕනේ මේ වගේ දේවල් ඉක්මනටම සකස් කරගන්න ඕනේ මේ දැන් මේ කොවිඩ් වසංගතය අපි මෙදිනවත් එක්කම. දැන් උමේෂ් මහත්මයා දැන් ඔය කියපු කාරණාත් එක්ක විශේෂයෙන්ම ස්වර්ණාභරණ අභ්‍යාස ආයතනයේ ලේකම්වරයා විදිහට අපිට දැනගන්න හුඟක් කරුණු කාරණා තියෙනවා. දැන් මමත් අසංග මේ සෝභා වැඩසටහනේදී මණික් පතලකට බැස්සා. ඔය කිරියල්ල පැත්තට ගිහිල්ලා. ඊට පස්සේ සඳකැන් පාෂාණය ලංකාවේ හම්බෙන එකම තැනට මම ගිහිල්ලා එතන පතල් සහ ඒ කර්මාන්තය පිළිබඳව හුඟක් දේවල් වැඩසටහන් එක්ක අපේ හිතව තුන් ඉදිරිපත් කරා. මේ හැමෝම අර ඔබ කිව්වා වගේම මේ පල්ලෙහම ඉන්න පිරිස එදිනෙදා හම්බ කරගෙන තමයි ජීවත් වෙන්නේ. දැන් ඔවුන් පිළිබඳ අපි ලොකු අවධානයක් යොමු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒත් එක්කම දැන් මේ මට දැනගන්න ඕන කාරණාව තමයි ඔබතුමාලා විශේෂයෙන්ම පරිවේෂණ කරන මේ ශිෂ්‍යත් එක්ක ඉන්න පිරිසක් විදිහට ලංකාවේ ඉල්ලම් වල යම්කිසි අඩුවක් වෙනවද? කාලයක් යනකොට ඒ පිළිබඳ යම් අඩුවක් වෙනවද? ලංකාවේ මැණික් ලැබීමේ අඩුවක් තියෙනවද? මොකද අවුරුදු ගාණක් අපි මැණික් හරනවා, පතල් හරනවා, දෝනා ගිහිල්ලා මැණික් අරන් එනවා. එතකොට කොහොමද පරේෂණ ආයතනයක් විදිහට අපිට දැනගන්න තියෙන කාරණා මොකක්ද? ලංකාවේ යම් කාලයක් යනකොට යම් අඩුවක් සිද්ධ වෙද? එහෙම නැත්නම් අලුත්ෙන් මේවා ඇති වෙනවද? දැන් අපි තරංග ඇතරම අපි දැන් ඇතරම පරේෂණ ආයතනය කියන්නේ අපි පරේෂණ ආයතනය හා සම්බන්ධ විද්‍යාර්ථියන්ගේ සංගමයෙන් අපි නියෝජනය කරනවා. ඔව්. එතකොට අපි ඒ හා සම්බන්ධව අපිට දැන් මම සමස්තයක් වශයෙන් ගත්තොත් මගේ සහ අපේ දැන් අපි මේ සමස්තයක් ඉදින් උඩින් තියෙන තත්ත්වය මම කියන්නම්. එහෙම ඉල්ලන් වල ෂෙයර් වීමක් දැන් අපි දකින්න ලැබෙන්නේ නැහැ. දැන්ට මේ කර්මාන්තය කරන් යන්න බොහෝමයක් හැකියාව තියෙනවා. කිසිම අපහසුතාවයක් නැහැ. එකම දේ තියෙන්නේ මේ අර යාන්ත්‍රිකව දැන් අපි කියමු උදාහරණයකට අපි කියමු දැන් ඩයමන්ඩ් නැත්නම් අපි කියමු දියමන්ති කර්මාන්තයේ පිටරටවල ක්‍රියාත්මක වෙන්නේ බොහොම ඉන්ඩස්ට්‍රියල් මට්ටමේ. ඒ කියන්නේ ලොකු මැෂිනරිස් දාලා ගර්ල මේ මට්ටම මහා පරිමාණ මට්ටමෙන් දැන් ක්‍රියාත්මක. නමුත් ලංකාවේ තාමත් අපි මේ වලකට බැහැලා අඩි 40ක් 45ක් නැත්නම් 10 15 ඒක එක ප්‍රමාණවලට බැහැලා අර කිව්වාගේ දෝන යන ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒත් එක්කම බැකෝ පතලුත් තියෙනවා. නමුත් පරිසර හානියක් වෙන්නේ නැහැ. ඒවා ඒ වෙන වල අපි කියමු දැන් පත ඉල්ලම දක්වා ගිහිල්ලා අයිමත් ඒ පස් ටික දාලා වහනවා නම් ඒක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් අර ඉන්ඩස්ට්‍රියල් මට්ටමේ මේ කරන්න ගත්තොත් එතකොට අපිට මොකද අපේ රට බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඒත් එක්කම මේ මැණික් තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක. සාමාන්‍යයෙන් අපි කියන හැබැයි රටින් 3/2 වගේ මැණික් ඉල්ලන තියනවා කියලා. නමුත් එහෙම කරන්නේ නැතුව අපි ගියොත් මේ කර්මාන්තයක් විදිහට ඉතාම හොඳින් කරගෙන යන්න ඉස්සරහට හැකියාව තියේ. ඔය ඉස්සරහට හැකියාව තියෙනවා. අපේ රටේ ඒ සම්පත අපිට තියෙනවා අසංග. හැබැයි දැන් මේ තත්ත්වයත් එක්ක අපිට යුද්ධයක් තිබුණා. ඊට පස්සේ අපිට පාස්කු ප්‍රහාරයක් ආව මේ මෑතකදී. හැබැයි මේ හැමතැනකදීම අපි ඔයිට පෙරත් විවිධ සාකච්ඡාවලදී කතා බහ කරා ලංකාව සම්පූර්ණයෙන්ම වැහුන්නේ නැහැ. අපේ ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම වැහුන්නේ නැහැ. නමුත් දැන් තත්ත්වය හුඟක් වෙනස්. මේ තත්ත්වයේදී ඔබ තුමාලා කොහොමද මේ තැනට මුහුණ දෙන්නේ? මේ අවස්ථාවට මුහුණ දෙන්නේ දැන් මොනවද සූදානම් වෙලා තියෙන දේවල් සහ සාකච්ඡා මට්ටමින් පවතින්නේ කොහොමද? ඇතරම තරංග අපේ දැන් අපේ කර්මාන්තය ගත්තොත් එහෙම අපේ එක්ස්පෝර්ට් එක නැත්නම් අපි කියමු අපනයනේ පැත්තෙන් ගත්තොත් අපනයනේ සාමාන්‍යයෙන් ඇමරිකාන් ඩොලර් මිලියන 500කට වැඩි දායකත්වයක් තියෙනවා. 3.4% වගේ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමට අපි දායකත්වයක් දරනවා. ඉතින් මේක මම හිතන්නේ අපි මේ දත්ත වැඩි කර ගැනීමේ උමනාවක් තමයි තිබෙන්නේ. එතකොට අපි කොහොමද මේක 5% යන්නේ කියන එක තමයි මුලින් මම හිතන්නේ. 10% යන්න අපිට උමනාවක් නැහැ. 10% මට්ටමේ තියෙන දේවල් තියෙනවා. දැන් 27ක් වගේ ප්‍රමාණයක් මම හිතන්නේ තියෙනවා ඇඟලුම් කර්මාන්තය. එතකොට අපිට අවශ්‍ය මේ දත්තේ කොහොමද මේක අපනයනය වැඩි කරගන්නේ කොහොමද කියන එක තමයි කතා කරගන්න ඕනේ. මොකද අපේ රටේ ඇතුලේ තියෙන දේශීය නිෂ්පාදනය තුලින් ගොඩනැගෙන ආදායම අපිට වැඩි කරගන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම මේ
සංචාරකයන් හරහා දේශීය සහ ජාත්‍යන්තර සංචාරකයන් හරහා ඉතින් ජාත්‍යන්තර සංචාරකයන්ගෙන් ලැබෙන මුදල තමයි මම හිතන්නේ ගොඩක් මේ ව්‍යාපාර සඳහා දායක වෙන්නේ ඉතින් අර ඔබ කිව්වා වගේ ගුවන්තොට පොළ වහලා තියෙන මොහොතක හරිම අමාරුයි අපිට මේ ගමන යන්න ඉතින් ඒක මුලින්ම ලෝකයේ යම්කිසි හරි ප්‍රමාණයක් ආරම්භ විය යුතුයි ඒ හරහා තමයි අපේ ගමන පටන් ගන්නෙ මොකද නැත්නම් අපිට ජාත්‍යන්තර ප්‍රදර්ශන ඊට පස්සේ සම්මන්ත්‍රණ හමු වීම නැත්නම් අපි කියන මේ පර්සනල් ඕගනයිසේෂන් ඒ කියන්නේ අපි කියන සාමාන්‍ය මට්ටමෙන් ගිහිල්ලා මැනික් පෙන්නන්නේ දේවල් කිසිම දෙයක් කරගන්න බෑ අපිට පෞද්ගලික මට්ටම සහ සියලු මට්ටම් මේ සම්බන්ධයෙන් අතර වෙලා තියෙන්නේ දැන් අපි දකිනවා වාරිය පෙරු මහත්මයා දැන් මේ සිදුවෙච්ච ව්‍යසනෙත් එක්ක ව්‍යාපාරිකයන්ට විවිධ සහන ලැබිලා තියෙනවා විශේෂයෙන්ම බැංකු ණය එවැනි දේවල් වලට කිසියම් සහන කාලයක් ලබා දීලා එවැනි දේවල් තියෙනවා දැන් ඔබේ කර්මාන්තේ බොහෝ වෙලාවට අපි මේ මේ හරි එකපාර අඳුර ගන්නත් බෑ මේ කෙනා මැණික් ව්‍යාපාරිකයෙක්ද කියලා මේ කර්මාන්තේ ටිකක් හැඟවිච්ච කර්මාන්තයක් දවෙන්ත ව්‍යාපාරිකයෝ වුණත් මේක තමන්ගේ වාසනාවට මතුවෙච්ච දෙයක් ඒ නිසා මේක වැඩි ප්‍රසිද්ධ කරන්න හොඳ නැහැ බොහොම නිහඬව ඉන්න එකක් තමයි තියෙන්නේ නමුත් දැන් මේ වෙලාවේ මුළු රටම ලෝකෙම අසරණ වෙද්දී මැණික් ව්‍යාපාරිකයන්ටත් සහන ලැබිලා තියෙනවද දැන් මැණික් ව්‍යාපාරිකයොත් මේ දෛනිකව කරගෙන යන කටයුතු බැංකුව වලින් ගත්ත ණය මේ සියල්ල කරන්න ඕනේනේ මොකද්ද ඕගොල්ලන්ගේ ආයතන මට්ටමේ තියෙන තත්ත්වය මේ කාරණාවත් එක්ක पौदगलिक मगे आयतने मगे तीन सिलोन जेम ट्रेडर्स की आयतने मगे आयतने मम अरती बैंक वैरा इतने ये वाल मम पुलवांतर मी मगे अरमुतम नैवत बैंक गेवी मम सहन या उत्साह नमूत अभी दाने समहर अभी मे अवस्था वे ये सहने अवश्य नतीव नट තව මාස 3කින් මාස 6කින් මට ඒ සහනය අවශ්‍ය වෙන්නත් පුළුවන්. මොකද මේ ලෝකයේ අනවිදිය අපිට විශ්වාසයක් නැති නිසා. ඉතින් සමස්යක් වශයෙන් ගත්තාම ගොඩාක් මැණික් ව්‍යාපාරිකයෝ සහ ඒ මැණික් ව්‍යාපාරයේ ආශ්‍රිත මැණිකා ස්වර්ණබන් ව්‍යාපාරි මම දෙකම ආශ්‍රිතව ඉන්න මේ දෙකෝලන්ටම ලොකු ලොකුවට බලපාලා තියෙනවා මේ මේ කර්මාන්තයේ මේ ඇතුළත තියෙන தත්තේ. ඉතින් අපි රජිනුත් ඉල්ලීමක් කරනවා පුළුවන් නම් අපිටත් අර අපි ගැන පොඩ්ඩක් හොයලා බලලා අර විදිහටම දැන් අනික් කර්මාන්ත සඳහා ලබා දීපු ඒ සහනම අපිටත් ලබා දෙන්න උත්සාහ කරන්න හැබැයි දැන් තමයි බැංකු එකඟ වෙලා තියෙන ඒ සහන ලබා දෙන්න මොකද අපිට තමයි මේ කොවිඩ් හරහා ඇතිවිච්ච පාඩුව කාලාන්තරයෙන්ම දැනෙන පිරිස මොකද අපිට මේ මේක දැනෙන්නේ දැන් නෙවෙයි අසංක දැන් නෙවෙයි තරංග මේකේ අවුරුද්දකින් දෙකකින් ඉවර වෙන ගමනක් නෙවෙයි අපිට දැන්ට පේන්නේ අපිට තියෙන ප්‍රශ්නේ ඒ නිසා අපිට දීර්ඝකාලීනව අපිට අවස්ථාව ලබා ගන්න වෙයි රජයෙන් බැංකුවලින් සහ මුල්‍ය ආයතන වලින් මේ ප්‍රශ්නෙන් මිදෙන්න නම් දැන් පහුගිය 2017 18 කාලයේදී මැණික් ආශ්‍රිත නිමි කර්මාන්තේ විශාල පෙරලියක් ඇති වුණා විශාල සංවර්ධනයක් වර්ධනයක් ඇති වුණා දැන් එහෙම වර්ධනය වෙමින් ආපු ගමන එක පාර නතර වුණාම මේවට විකල්ප මොනවාරි දැනට සූදානම් කරමින් ඉන්නවද ආයේ මේවා නැගිටවන්න මොකද නිමි කර්මාන්තයේ ඇතිවෙච්ච වර්ධනය ඉතා විශාල වර්ධනයක් ඒක පහුගිය පාස්කු ප්‍රහාරයේත් එක 2019 මහා විශාල කඩාවැටීමක් වුණේ නැහැ ඒක මාසෙක එකමාරක කාලයක් ගත වුණේ නමුත් මේ කඩන් වැටීම පිළිසකර කරන්න මොනවද තියෙන සැලසුම් ඔව් දැන් මම පෞද්ගලික මට්ටමින් අපි ගත්තත් අපේ සංවිධානයේ මට්ටමින් ගත්තත් අපේ මැණික් ස්වර්ණාභරණ විද්‍යාර්ථයන්ගේ සංගමයේ එතකොට අපි ඒක ගත්තොත් එහෙම අසංක දැන් අපිට තිබ්බ දේ තමයි මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපි අවුරුද්දක වගේ කාලයක් අර ඔබ කිව්වා වගේ බොහොම කෙටි කාලයක් තුළ අපි රිකව වුණා ඒක හරි නමුත් අපිට මේ තියෙන තත්ත්වෙත් එක්ක මිදෙන්න නම් අපිට තව කාලයක් සැලසුම් කරන්න වෙයි. දැන් අපි ඇත්තටම මේ විදිහ අපි ඉන්නේ සැලසුම් කරන මට්ටමේ. විශේෂයෙන්ම අපිට සිද්ධ වෙනවා මේ අපේ අර නිමි කර්මාන්තය තුළ ඔබ කතා කරපු නිමි කර්මාන්තය තුළ අපිට දැන් අලුතෙන්ම පටන් ගන්න වෙලා තියෙනවා. එතකොට ඒ හා සම්බන්ධ පිරිස්සල බොහෝමයකට රැකියාවල් නැතිලා තියෙනවා. අපි කිම ජුවලරි හදන බොහොම ප්‍රමාණයකට දැන් ඒත් එක්කම මැණික් කපල උපදාන පිරිස්සලට රැකියාවල් නැතිලා තියෙනවා. එතකොට මේ රැකියාවල් නැතිවීම තුලින් ආයිමත් මම හිතන්නේ විරකියාව ගොඩනැගීම මේ රටකට ප්‍රශ්නයක් වෙයි. ඉතින් අපි බලන්නේ කෙසේ හෝ මොවුන් මේ ව්‍යාපාරේ රඳවගෙන අනුමතරමේ මේ පඩියෙන් භාගයක් හරි දීලා
මේ ව්‍යාපාරේ රඳවගෙන ඒ පවුල් වලට ඇති වෙන්න හැකි ආතතිය නවත්ත ගන්න. ඒක තමයි දැන් අපේ සැලසුම් තියෙන අපේ සංගමයේ විදිහට කෙසේද මේ මැණික් උපදාන කට්ටිය, කපල උපදාන කට්ටිය ඒත් එක්කම ජුවලරි කර්මාන්තය නැත්තම් අපි ආභරණ නිපදවීමේ පැත්ත ඒ දේවල් වලින් කොහොමද ඒගොල්ලන්ට තමන්ගේ ආර්ථිකයට නැවත දායකත්වය ගන්න පුළුවන් නැත්නම් තමන්ගේ ජීවිතේ මුලින්ම හදා ගන්න පුළුවන් මට්ටම භාගිකෙන් හරි එකතු කරන්න කියලා අපි දැන් කල්පනා කරන්නේ මොකද මේ පුහුණු ශ්‍රමය මේ විශේෂයෙන්ම මේ මේ උපදමන්නන් එහෙම බොහෝ කාලයක් තිස්සේ පුහුණු වෙච්ච ඒ ඒ විශේෂීකරණේ ඒ අත්දැකීම් ආයි හොයා ගන්න බෑ ඒ අයගේ මේ ආතතිය මේ වෙලාවේ සුව කරේ නැත්තම් ඉදිරියේදී මුළු මහත් සමස්ත මැණික් කර්මාන්තේම ආතතියකට ලක් වෙනවා අනිවාර්යයෙන්ම ඔබ නිවැරදි මොකද මේ මේක ඇවිල්ලා දැන් සුවිශේෂී වෘතියක්නේ ඒක දැන් ඔබ දන්නවා ඔබලගේ වෘත්තිය නිවේදන වෘත්තිය ඉතින් ඒක සුවිශේෂී වෘත්තියක් හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මැණික්හා මේ ස්වර්ණාභරණ ඒක කරත් මැණික් වැඩේ කරන්න බෑ. හරියටම හරි. ඉතින් මේ දේවල් කරන්න ඒ නිපුණතාවය අවශ්‍යයි. නිපුණතාවයෙන් සුදුසු පිරිසක් අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නමුත් මේ වෙද්දි ඒ පිරිස මේ ව්‍යාපාරයෙන් මිදිලා වෙන එදිනෙදා ජීවන ක්‍රමයක් හොයාගන්න පැත්තකට ගියොත් අර අපිට ගන්න පුළුවන් හැකියාව ඕන්ගෙන් අපිට රටට ලෝකයට යවන්න දෙයක් හදලා නිමි දෙයක් විදිහට යවන්න පුළුවන් ඒ හැකියාව අපිට අහිමි වෙනවා. ඒ අහිමි වීම තුලින් අපි දන්නේ අපිට කවද පුළුවන් වෙයිද කියලා ආයි නැගී සිටින්නේ. ඒ හින්දා තමයි අපි අපේ සංගමයේ විදිහට අපි උත්සාහ කරන්නේ පුළුවන් තරම් පිරිස මේ තුල රඳව ගන්න. ඒ ක්‍රියාමාර්ග ඒ සැලසුම් තමයි අසංග මේ වෙද්දි අපි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් බලමු ඉදිරි කාලය තුල මේ කොහොමද මේක වැඩි දියුණු වෙලා සමාජයට යහපත් විදිහට අපිට කරන් යන්න පුළුවන්. දැන් තරංග මේ වෙලාවේ නරඹන ප්‍රේක්ෂකාගාරයේ ඉන්න අය අතරෙත් ඉන්නෝ මේ මැණික්කා ස්වර්ණාභරණ කර්මාන්තෙත් එක්ක ඉන්න අය. විශේෂයෙන්ම මැණික් උපදමන්නන් වගේ අය මේ තප්පරෙත් කල්පනා කරනවා ඇති මම මොනවද කරන්නේ? හෙට මම මොනවද කරන්නේ? ඒ නිසා ඒ අයට බොහෝ දේවල් කියන්න ඇති. මොකද මේ 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 කණ්ඩායම් වෙනුවෙන් තමයි මේ කතා කරන්නේ. මේ කණ්ඩායම වෙනුවෙන් මේ රටේ මේ 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 විශාල දම්මැලක පුරුක් වගේ එකතු වෙච්ච විශාල මේ මේ මිනිසුන් ප්‍රමාණයක් මේ මේත් එක්ක ජීවත් වෙනවා. මේ මේ කර්මාන්තයෙන් ලැබෙන මුදලින් දරුවෝ ඉගෙන ගන්නවා. මේ වගේ මුළු සමස්ත ක්‍රියාවලියේදී හැබලව විශාල කණ්ඩායමක්. ඒ අයට කෙලින්ම කතා කරලා කියන්න පුළුවන් වාරය පෙරුම් මහත්මයා පොඩ්ඩක් ඉවසන්න. ඔබ ඔබලා වෙනුවෙන් සාකච්ඡා මට්ටමේ තියෙන්නේ කියන කාරණාව දැන් අපි සමස්ත ජනතාවට දීපන් වේදී වගේ විශේෂයෙන්ම මේ මැණික්කා ස්වර්ණාභරණ කර්මාන්තයටම සම්බන්ධ අයට ඉතාම ඉක්මනින් ඒ අයට සහනයක් ගේන්න පුළුවන්කම ලැබෙන්න බොහෝ දේවල් මේ වෙදි කරනවා. ඒ ගැන ඍජුව මේ අයට කියමු. මොකද ඒ අය මේ වෙලාවේ වික්ෂිප්ත වෙලා ඉන්නේ. ඔව්. විශේෂයෙන්ම අපි මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය හා අනුබද්ධ විද්‍යාර්ථයන්ගේ සංගමය විදිහට අපි සංගමයේ මේ විදිහ අපි සැලසුම් සකස් කරලා තිබෙනවා. ඔබේ තිබෙන ඒ ප්‍රශ්නය ගැටලුව ඉතාම ඉක්මනින් විසඳන්නට අපි අලුත් වෙළඳපොළක් හොයන්නට නැත්නම් මේ තිබිච්ච වෙළඳපොළවල් ටික අපි නැවත සකස් කරන්නට ඒත් එක්කම වෙන ප්‍රවර්ධන ක්‍රියාවලියන් තුලින් මේ රට ඇතුළට එන යම්කිසි දවසක එන්න බලාපොරොත්තු වෙන සංචාරකයාට කෙසේ හෝ ඔබ අතින් නිපද වෙන ස්වර්ණාභරණයක් නැත්නම් මැණිකක් අලෙවි කරන්නට අපි දන්නවා දැන් මේ රටට එන ඔක්කොම කට්ටිය මැණික් කරන් යන්නේ ඔක්කොම කට්ටිය ස්වර්ණාභරණ අරන් යන්නේ නමුත් යම් කිසි ප්‍රවදන වැඩසටහනක් ක්‍රියාත්මක වුණොත් මේ ආකාරයට අපිට ඒ එන කෙනෙක්ට කුමක් හෝ අරගෙන යන මට්ටමක් හදන්නට ප්‍රවදන වැඩපිළිවෙලක් තුලින් මම හිතනවා ඒක තමයි අපේ මූලික අභිප්‍රාය විය යුත්තේ කියලා. ඒක තමයි මේ සකස් කරමින් යන තරංග. ඔව්. ඒත් එක්කම දැන් ඔය කියපු පිරිස අතර මැණික් පතලක වැඩ කරන කම්කරුවාගේ ඉඳලා මැණික් ප්‍රමාණයෙන් නැති පිරිස ඉන්න පුළුවන්. තනි තනියෝ මේ හා සම්බන්ධ වෙච්ච පිරිස ඉන්න පුළුවන්. සුළු පරිමාණයෙන් කරන පිරිස ඉන්න පුළුවන්. මේගොල්ලන්ට මේ වෙනකොට මෙවැනි තත්ත්වයක් උදා වෙලා තිබුණ නැති ඉතින් අතීතයේ තුල මේ තරම් දරුණු විදියට යම් ඔබ
පිරිස් වගේ එකතු වීමක් එහෙම නැත්නම් කණ්ඩායමක් විදිහට සාමූහිකත්වයක් තියෙන්න නැතුව ඇති. ඒ වගේ පිරිසකට එකතු වෙන්නට එහෙම නැත්නම් ඔවුන්ටත් මේ හා සම්බන්ධ වෙලා එක පිරිසක් විදිහට ලොකු හඬක් නගන්නට ලොකු පිරිසක් ඉන්න කාරී වටිනවනේ. එහෙම එකමුතුවක් හදාගන්න නම් ඔවුන්ට කොහොමද සම්බන්ධතාවයක් ඇති කරගන්න ඉඩ ගඩක් තියනවද? කොහොමද ඒ සඳහා තියෙන ඉඩ ගඩ? ඔව්. දැන් අපි උදාහරණයක් ගත්තොත් විද්‍යාර්ථයන්ගේ සංගමයේ අපේ සමාජිකත්වයේ ගන්න පිරිස්වල අපි හදලා තියෙන එක එක කැටගරීස්. ඒ කියන්නේ අපිට පුළුවන් කෙනෙක්ට පුළුවන් තමන් මේ ඉගෙනගෙන ඒ හරහා සම්බන්ධ වෙන්න. ඒත් එක්කම තව කෙනෙක්ට පුළුවන් මේ තමන් ව්‍යාපාරයේ නිපුණත්වයේ අනුව සම්බන්ධ වෙන්න. ඒත් එක්කම තව කෙනෙක්ට පුළුවන් ශිෂ්‍යෙක් විදිහට මේකට සම්බන්ධ වෙන්න. ඉතින් අපි මේ හැම දෙයකින්ම මේ අපේ සංගමයට සම්බන්ධ වීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ තිබෙන ඒ දක්ෂතාවය සහ මේ අර අයිසොලේට් වීම. නැත්තම් අපි කියනවා මේ දැන් ඔබ කිව්වාගේ තනි තනිව කරන දේ සංගමයක් විදිහට ඉදිරියට පවත්වාගෙන යන්න. විශේෂයෙන්ම අපිට මේ මේකදී ගොඩක් උදව් කරන මණිකා ස්වර්ණාභරණ අධිකාරියේ අභ්‍යාස ආයතනයේ පුහුණු ආයතනයේ අපේ ඒගේ ඉන්න සභාපතිතුමා තිලක් පීරසිංහ මහතා. ඒත් එක්කම අපේ සංගමේ සභාපතිතුමා. ඔවුන් බොහොම කාර්යයක් ඉෂ්ට කරනවා අපිට මේ වෙනුවෙන්. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේ අර ඔබ කිව්වාගේ තනි තනිව කරන්න යන දේ අර පොකුරක් එක් කරන් පස්සේ අපි කියනවනේ ඉතාම හොඳට මේක කරන්න පුළුවන් කියලා. අපිට ඒක තියෙනවනේ අපේ මේ කතා බහෙත්. ඉතින් ඒ නිසා තමයි අපි උත්සාහ කරන්නේ මේ දේ සමාජයේ පිරිස් සියල්ල අපේ මැණික් හා සම්බන්ධ ස්වර්ණාභරණ හා සම්බන්ධ සියල්ලම එකතු කරගෙන මේ හරහා ලොකු ගමනක් ගොඩනගන්න. දැන් අර අපේ කලා ශිෂ්‍යයෙ පිරිසත් එකතු වුණානේ අපිත් එක්කත් වැඩසටහන් කීපයකට සම්බන්ධ වුණා සුන්දර ශනිදාවේ සමග ඉරිදාවේ. මොකද මේ කලාකරුවෝ සංගීත කණ්ඩායම් ගායන ශිල්පීන් වේදිකාව නිර්මාණය කරන පිරිස් ඊට පස්සේ මේ අර බුලත් විට විකුණන පුද්ගලයන් ඉඳලා මහා පිරිසක් ගායකයා දක්වා පිරිසක් ඉන්නවානේ. මේ හැමෝම දැන් එකට එකතු වෙලා යම් හඬක් නගන්න සූදානම්. මේක නිසා ඔබලටත් හරි වටී එවැනි එකමුතුක ශක්තිය වැඩි කරගෙන ඉන්නවා. ඒ වගේම තිලක් වීරසිංහ මහත්මයාත් මම හිතන්නේ පහුගිය දවසක අපේ වැඩසටහන මෙතනම ඉඳලා බොහෝ දේ සාකච්ඡා කළා. ඉතා ඉක්මනින් ඔය කැඩුණු පාලම හැදීම පිළිබඳව දැන් මැණික් ව්‍යාපාරයේ කියනකොට අපේ ඔළුවේ හැදිලා තියෙන යම් යම් දේවල් තියෙනවනේ නිර්ණායක. ඒවා වැරදි කියලා කියන්න බෑ. ඒවා හැදෙන ටික කාලයක් යනවා. දැන් අපි බලලා තියෙන්නේ ඉස්සර රූපවාහිනිය තුළින් මැණික් නදිය ගලා බසී මැණිකක් හම්බෙනවා. ඊට පස්සේ ඕක අරගෙන යනවා. ඕක වියදම් කරනවා. ඕකෙන් කරන්නේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. එහෙම එකක් තමයි මිනිස්සු එහෙම නැත්නම් කොළඹ සන්නිය බැලුවොත් මැනිකක් හම්බෙලා කොළඹ ඇවිල්ලා ආපහු ගමට යනක් මුකුත් නැහැ. නමුත් ඔබව දැක්කහම ඔබ කතා කරන දේවල් දැක්කහම මැනික් ව්‍යාපාරිකයා කියලා කියන්නේ මිටඩිය විශාල තැනක ඉන්න කෙනෙක් කියන කාරණාව පැහැදිලි වෙනවා. ඒ නිසා මේ මැනික් ව්‍යාපාරය පිළිබඳව සහ ව්‍යාපාරිකයා පිළිබඳව මේ රටේ සමස්ත මතය වෙනස් කරන්නත් මම හිතන්නේ මේ වෙලාවේ යමක් කියනවනම් ඒක හුඟක් වැදගත් වෙනවා. ඔව් මම හිතන අසංග ඔබ නිවැරදි. මොකද අපේ මැනික් කියවෙන් පස්සේ අපිට තිබ්බේ ඒ දවස්වල මේ ලොකු බඩක් තියෙන සරමක් ඇඳගත්ත සුදු ඇඳගත්ත මිනිස්සෙක් ව්‍යාපාරිකයෙක් විදිහට ගමට ගිහිල්ලා මෙනික් කරන් ඇවිල්ලා නගර විකුණන වගේ හැඟීමක් තමයි මිනිස්සු අතර තිබ්බේ. නමුත් අපි දැන් ඒක වෙනස් කරමින් යන්නේ. දැන් ඉන්න වැණික් ව්‍යාපාරිකයෝ බොහොම දැනුවත් ව්‍යාපාර සම්බන්ධ. එකම දේ අපිට තියෙන්නේ අපිට ඕනේ මේ දැනුවත් බව. දැන් අපි විදේශ රටකට ගියොත් අපිට අවශ්‍යයි ඒ දැනුම තව කෙනෙකුට දෙන්න. දැන් අපිට මේක හංගගෙන කරන්න උවමනාවක් නැහැ. ඉතින් මම හිතනවා අපිත් එක්ක අනුබද්ධ අනිකුත් ආයතනත් අනිකුත් සංගමුත් මේකට එකඟ වෙයි. දැන් මේ මැණික් ව්‍යාපාරයේ අන්තර්ජාලය හරහා ඒත් එක්කම එක එක අපේ අනිකුත් ඔය ප්‍රදර්ශන හරහා ලෝකෙට ගිහිලා ඉවරයි. දැන් අපිට හංගන්න දෙයක් නැහැ. එකම දේ තියෙන්නේ දැන් අපේ තියෙන මේ මැණික් වල ගුණාත්මක භාවය, මැණික් කැපීමේ ගුණාත්මක භාවය. නැත්තම් මේක අපි කොහොමද මේ එන් ප්‍රොඩක්ට් එක හරියට ඉවර කරන්නේ? නැත්තම් ජුවලරි එකක් කොහොමද අපි අවසානයේ දක්වා හරියට ටයිනි විදිහට කියන අපි කියන්නේ අර බොහොම සූක්ෂමව සකස් කරන්නේ. මොකද අර පැරණි ක්‍රමවේදත් එක්ක අපතයාම වගේ දේවල් හුඟක් වැඩිපුර වෙන්න පුළුවන්. ඒකට පරිශන තුලින් තමයි මේ වගේ දේවල් අපිට සකස් කරන්න වෙන්නේ. එතකොට මං හිතනවා අපිට ඒ දැනුවත් භාවය තුලින් ගොඩනැගෙන ව්‍යාපාරිකයා නැවත මේ මුදලාලි කෙනෙක් මට්ටමට යන්න අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා තමයි දැන් මේ මැණික් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ විදිහට මේ අපි විද්‍යාර්ථයන්ගේ සංගමයේ විදිහට අභ්‍යාස ආයතනයේ නියෝජනය කරන සැලසුම් සකස් කරලා තිබෙන්නේ කොහොමද හරි දැනුමෙන් යුතු ප්‍රායෝගිකව මේ දේවල් කළමනාකරණය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මේ ව්‍යාපාරය සකස් කරලා කොහොමද අපේ ඉදිරි දැක්ම
උදෙන් අපේ පොඩි දැක්මක් තියෙනවා තරංග මේ මැනික් ව්‍යාපාරයේ කොහොමද සිද්ධ වෙන්නේ ට්‍රැඩිෂනල් විදිහට නැත්නම් පාරම්පරික විදිහට කොහොමද මේ ව්‍යාපාරය ලංකාව තුළ සිද්ධ වෙන්නේ කියන එක මේ එන සංචාරකයන්ව තව තවත් දැනුවත් කිරීමක් අපිට අවශ්‍යයි කියලා හිතුණා ඒ නිසා දැන් අපි සැලසුම් සකස් කරනවා ඒ සංචාරක ව්‍යාපාරේ මැනික් හා ආශ්‍රිත සංචාරක ව්‍යාපාරේ මැනික් පතල් බල්ලා ඒ ආශ්‍රිත ජීවත් වෙලා ඒ ආශ්‍රිතව වුන් අපි කියමු මේ මැනික් පතල් ආශ්‍රිතව වුන් අතර වෙලා ඔවුන් ඒ ලබනේ අත්දැකීම පතලකට අර ඔබ කිව්වාගේ ඇතුළට බැහැලා ඉල්ලම දක්වා බැහැලා ඒ ලබන අත්දැකීම හරහා කොහොමද තව සංචාරක ව්‍යාපාරයේ පැත්තක් අපි අරින්නේ කියලා ඒ පිළිබඳව අපි කතා කරනවා ඒත් එක්කම ඒ හරහා කොහොමද මැනිකක් විකුණ ගන්නෙ අවංකවම මැනිකක් විකිණීමේ අවශ්‍යතාවයක් තිබෙනවනේ දැන් අපේ මේ තියෙන මේ තත්ත්වෙත් එක්ක ඒ නිසා ඒ දේවල් ගොඩනගන්නේ කොහොමද කියන එක තමයි අපි මේ වෙද්දි කතා කරමින් යන්නේ. ඉතින් ඒ දේවල් වලට අපිට ඉක්මනින්ම අපිට මම හිතන්නේ ළඟා වෙන්න හැකියාව තිබේ. අපේ මේ මේ තත්වයන් එක්ක මොකද මේ අපේ බොහොම හොඳ පිරිසක් එකතු වෙලා තියෙනවා. ඒ පිරිසත් එක්ක අපි හිතනවා අපිට රජයෙනුත් මේකට සහයෝගය ලැබෙයි. මොකද මේ වැඩක් අපිට කරගන්න පුළුවන් විදිහට අපිට ඒ සහයෝගය ලැබෙයි. ඒත් එක්කම අපේ තව සංගම් තිබෙනවා. මම නියෝජනය කරන සංගමුත්. ඉතින් ඒ දේවලුත් එකතු වෙලා ඒගොල්ලොත් එකතු වෙලා විශේෂයෙන් අපේ මේ ෆැසට් වැනි ප්‍රදර්ශන හරහා ලෝකයට මැනික් අරගෙන ගියා ඒත් එක්කම මේ ජුවලරි අරගෙන ගියා ලංකාවේ නිපේවුම් අරගෙන ගියා ඉතින් ඒ දේවල් හරහා අපිට දැන් මං හිතන්නේ දැන් සැප්තැම්බර් මාසේ අපිට ඒකත් කිරීමේ හැකියාවක් තිබේ කියලා අපි විශ්වාස කරනවා මේ දැන්ටමත් ඔවුන් ඒ ගැන සාකච්ඡා කරනවා ඉතින් ඒ දේවල් හරහා තව තවත් මේ ව්‍යාපාරයේ දියුණුවට පත් කරමින් දැනුවත්භාවය වැඩි කරමින් විශේෂයෙන් මේ සෆායවල තියෙන දැනුවත්භාවය මේ ලංකාවේ අපිට ගන්න පුළුවන් දේ වැඩි කරොත් අපි හිතනවා ලෝකයේ ඉන්න ඈත දුර බැහැර ඉන්න පුද්ගලයාත් අපින් මැනික් අරගෙන අපේ රටට යම් කිසි දායකත්වයක් ඔවුන්ගේ මුදලින් සක්‍රිය කරන්නට ලැබෙයි කියලා. දැන් වරේපර මහත්මයා දැන් මේ අපි අපේ තියෙන සෆායවල දැනුම වැඩි කරොත් එහෙම කියලා කාරණාවක් ඇද්දි මට හිතුණා ඇත්තටම අපිට මැනික් පිළිබඳව තියෙන දැනුම හරිම අඩුයි. අපි දැකලා තියෙනවා මේ පාසල් යන කාලේ ඉගෙනගත්තු දේවල් වල ඇරෙන්න මේක ගැන හොයලා බලන්නේ නැහැ. දැන් අද මේ කතාබහෙන් පස්සේ හුඟක් අය සමහර වෙලාවට තමන්ගේ ජංගම දුරකථනෙන් හෝ පරිගණකයට ගිහිල්ලා හොයන්න පුළුවන් මැනික් පිළිබඳව. අපිට පොඩි අදහසක් දෙන්නකෝ. ලංකාවේ මේ පින්වන්ත පොළවේ තියෙන මැනික් වර්ග මොනවද? ඒවැ වටිනාකම් වලින් ඉහළ ඒවා මොනවද? පොඩි අදහසක් කතා කරන්න පුළුවන්. මොකද ඔබ වැනි කෙනෙක් ආවහම නිකම්ම මේ වර්තමාන තත්ත්වය ගැන කතා කරලා මේක කතාව අතාරින්න එක අපරාධයක්. දැන් මං හිතර මේ මට තේරි සුදුසු පිළිත් සුදුසු කට්ටිය ඇති මේ බැන මේක කතා කරා. මේක දීර්ඝ කාලීනව ඉන්න කෙනෙක්ද? ඔව්. අපිට මෙහෙමයි. දැන් අපේ සාමාන්‍යයෙන් අපේ පොළවේ අපිට හම්බෙනවා නිල් මැනික් කියන දෙක. නිල් මැනික් ඒත් එක්කම කහ පුෂ්පරාග් කියලා අපි කියනවා කහ මැනික් වලට ඒත් එක්කම සුදු නිලි කියලා කියන අපේ සුදු මැනික් වලට ඉතින් ඒ වගේ දේවල් බහුලව තියෙනවා අපේ පොළොවේ ඒත් එක්කම කිරිංචි වර්ග කිරිංචි කියලා කියන්නේ ස්පිනල් වගේ දේවල් ඒත් එක්කම තෝමලි නැත්නම් තෝර මල්ලි කියලා කියනවා ඒ වගේ මැනික් අපේ පොළොවේ බොහෝ තියෙනවා ඒත් එක්කම ක්වාට්ස් කියන්නේ අපි කියනවා පලිඟු කියලා ඒ වගේ දේවල් අපේ රටේ තියෙන අපේ රටේ නැත්තේ දියමන්ති විතරයි දියමන්තිත් හම්බෙලා තියෙනවා ඉඳහිට නමුත් දියමන්ති අරනකොට අනික් බොහොමයක් මිනික් ලංකාවේ තිබෙනවා ඒත් එක්කම අපිට මේ දියමන්ති ඒ තරම් දුර්ලභ වෙන්න හේතුව මොකද ලංකාවේ ඒ ඇත්තම තරංග මේ මේ පොළවේ සැකැස්ම අනුව තමයි මේ සියලු දේ තීරණය වෙන්නේ මොකද අවසානයේ මේ අපි පොළව යටින් නිපද වෙන දෙයක් තමයි අපේ පරිහරණයට මේ ගන්නෙ ඉතින් අපේ පොළවේ ඒ ගිනි කඳු ආශ්‍රිතව සිද්ධ වෙන ඒ වෙනස්කම දියමන්ති සැකැස්ම සඳහා සුදුසු නෑ සුදුසු වාතාවරණයක නෙමෙයි නමුත් අපිට ඒකේ ලොකු ජියොලොජිකල් ප්‍රොසෙස් එකක් තියෙනවා නමුත් සෆායා වැනි දේවල් සඳහා
අපේ පොළව සුදුසුයි. ඉතින් ඒ නිසා තමයි ඔය තත්ත්වය තියෙන්නේ. මම හිතනවා අපේ ওই පොළවේ ওই හැම වෙන සමස්ත දේවල් ටික ඒත් එක්කම අපි ගෙවුඩ කියලා තියෙනවා. ඒ කියන්නේ පාටක් නැති මැණිකක්. එතකොට ඒක අපි පුච්චලා ඉවල තමයි නිල් පාට හරි නැත්නම් අපි කියමු රතු පාට හරි ගන්න. ඒතකොට රතු මැණික් අපේ ලංකාවේ අඩුයි. රූබි කියන එක අපි ලංකාවේ ගොඩක් හම්බ වෙන්නේ නැහැ. නමුත් රතු පාට හා කිට්ටු පාටක් අපි කියන හොට් පින්ක් කියලා. ඉතින් ඒ වගේ දේවල් අපිට හම්බ වෙනවා. අපි ඉතින් බලන්න ඕනේ කොහොමද මේ අපේ හම්බ වෙන ටික. දැන් මම දකින්න තව දෙයක් තියෙනවා. එක දෙයක් මම කියන්නම්. දියමන්ති කියන්නේ ගොඩක් කරලා අපි දකින්න සුදු මැණිකක් විදිහට. ඉතින් අපි දැන් කල්පනා කර යුතු දේ තමයි මොකටද අපිට වර්ණ රූපවාහිනිය තියෙද්දි මොකටද බ්ලැක් ඇන්ඩ් වයිට් රූපවාහිනියක් දැන්? කළු සුදු අවශ්‍ය නැහැ නේ? කළු සුදු අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා කොහොමද මේ අපේ වර්ණ රූපවාහිනිය කියලා අපි ගත්තොත් වර්ණයෙන් යුතු මැණික් ලංකාවේ හම්බ වෙන්නේ. අපි කියනවා කලර් ජෙම් ස්ටෝන්ස් කියලා. ඉතින් කලර් ජෙම් ස්ටෝන් ප්‍රචලිත කිරීමේ උමනාවක් තමයි අපිට තිබෙන්නේ. ඉතින් ඒ දේ තමයි මම හිතන්නේ සමස්ත ප්‍රවාහයක් විදිහට ගොඩනැගිය යුත්තේ. අපේ රටේ තියෙන එතකොට හම්බෙන්න මිල අධිකම මැණික් වර්ගය මොනවාද? අපි ගත්තත් උදාහරණයක් ඇතරම අපිටම ආවේනික මැණිකක් තමයි මේක මැඩගස්කරේ හම්බෙනවා පద్මරාග කියලා කියනවා. පద్මරාග කියන්නේ නෙළුම් මලේ තියෙන අර පොඩි අපි කියන පොහට්ටුවේ එන පාටක ඒ කියන්නේ බොහොම මේ දෙළුම් ඇටේ පාට කියලා කියන්නේ. අන්න ඒ වගේ. ඉතින් ඒත් එක්කම අපි කියනවා තවත් ඒක එකක් තියෙනවා මේ ප්‍රභේදයක් ඉර බහින වෙලාවේ අහසේ පාට. සන්සෙට් කලර් කියලා කියන්නේ. ඉතින් අන්න ඒ මැණික් දෙකටම ලෝකේ බොහොම ඉල්ලුමක් තියෙනවා. හැබැයි හරි විරලයි. ඒත් එක්කම පසිංගල් කියලා කියනවා. පසිංගල් කියන්නේ මේ පාට මාරු වෙන මැණික්. කොළ පාටට තියලා අපි ටෝච් වර්ග දෙකක් තියෙනවා ලයිට් වර්ග දෙකක්. ඒ ලයිට් එක මාරු කරයින් පස්සේ රතු පාටට චේන්ජ් වෙන එක. ඉතින් අන්න ඒ වගේ මැණික් අපේ පොළවේ හම්බ වෙනවා. අපේ පොළවේ දැනට ඔබතුමාගේ මතකය අනුව හම්බ වෙලා තියෙන විශාලතම මැණික කොයි කාලේ හම්බ වෙලාද තියෙන්නේ? මෙහෙම 1800 ගණන් වල මට මතක හැටියට දැන්ට ඒක තියෙන්නේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයක මං හිතන හැටියට. ඒකද කියනවා මං දැන සෆායා ලැගෝන් හරි මොකක් හරි එහෙම මට නම හරියටම මතක නැහැ. ප්‍රමාණ මං හිතන්නේ කැරට් 400 ගානකට උඩින් තියෙන මැණිකක්. කැරට් එකක් කියන්නේ සාමාන්‍යයෙන් කැරට් 5ක් කියන්නේ ග්‍රෑම් එකක්. ඒකර ඔබතුමා ගණන් හදා ගන්න ඕනේ. හැබැයි මට දැන් ආරංචින විදිහට අපි මේ එදිනෙදා ආරංචින විදිහට ලංකාවේ දැන් ඊටත් වැඩිය මැණික් හම්බ වෙලා තියෙනවා. මේක ප්‍රසිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ලේඛනගත වෙලා නැහැ. ලේඛනගත වෙලා. ලේඛනගත කිරීම ගැන කතා කරනකොට දැන් මැණික් වලටත් ප්‍රමිතිගත කිරීමක් තියෙනවනේ. එතකොට දැන් ඒ වටිනාකමට එහෙම නැත්නම් ඒ මැණික පිළිබඳව සර්ටිෆිකේට් එකක් දෙන තත්වයක් තියෙනවා. මේක මේ ශේෂ්ත්‍රයේ ඉන්න අය දන්නවා සහ ව්‍යාපාරයේ ඉන්න කට්ටිය දන්නවා සමහරු දන්නවා. බොහෝ පිරිසක් දන්නේ නැහැ. කොහොමද මේ මැණික්කට සහතිකයක් දෙන්නේ? ඔව් ඒ කියන්නේ අපි දැන් කෙනෙක් මැණිකක් කියන දේ ගන්නේ දැනුමක් ඇතුව නෙවෙයිනේ. දැනුම තමයි අර සර්ටිෆිකේට් එක තුල තිබෙන්නේ. ඒකට වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න දැනුමක් ඒ සර්ටිෆිකේට් එකට ඒ මැණික පිළිබඳව ඇවිල්ලා හම්බෙන අපි කියන උපැන්න සහතිකය වගේ තමයි. මැණිකා ස්වර්ණාභරණ අධිකාරී විශිෂ්ට සහතිකේ සමග කියලා කියන්නේ. ඔව්. ඉතින් ඒ හරහා දැන් ඇත්තටම දැන් මේ වෙද්දි මැණිකා ස්වර්ණාභරණ ආයතනයේ විතරක් නෙවෙයි ලෝකයේ තිබෙන ආයතන කීපයක් තිබෙන විශේෂයෙන් මේ GIA කියලා කියනවා Gemological Institute of America කියන එක American certificate. ඒතකොට ඊට පස්සේ FGA වැනි ආයතන තිබෙනවා. මේ GEMA කියන ආයතනය කියන්නේ බ්‍රිතාන්‍යයේ තියෙන ආයතනයක්. ඉතින් ඒ ආයතනවල නිපුණතාවය ලැබලා පිට වෙන අපි කියනවා ජෙමොලොජිස්ලාට පුළුවන් මේ මැණික්ක පිළිබඳව ප්‍රේසල් එකක් දෙන්න. ඒ කියන්නේ මේ සහතිකයක් දෙන්න. ඒක ඔවුන් නිපුණතාවයෙන් හෙබි. ඉතින් එවැනි පිරිස් මේ අද ලංකාවේ බොහෝමයක් තැන්වල තිබෙනවා. ඉතින් ඔබේ තියෙන හම්බෙන නැත්නම් ඔබ දන්නේ නැති මැණික අරන් ගිහිල්ලා ඔවුන්ට දීලා ඒ සහතික ලබා ගන්න පුළුවන්. නමුත් ඒ සහතිකකරණයත් මම හිතනවා අපේ සංවේදීට අපි දැන් ඒක කතා කරමින් යනවා හරි ප්‍රමිතියක් නිර්මාණය විය යුතුයි. සමහරක් වෙලාවට අපි කියමු උදාහරණයකට යම් කිසි මැණික විකුණා ගැනීම උමනාවෙන් සහතිකයක් ලබා ගන්නවා වෙන්න පුළුවන් ඒ මැණික පරීක්ෂා කරන කෙනා එක්ක කතා කරලා ඒක නොවිය යුතුයි. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් හොර හොර සහතික කියලා කියන්නේ එහෙමවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොර සහතික අපි කියන්නේ ඒක දැන් තියෙනවා කියලා. නමුත් එහෙම නොවිය යුතුයි. එහෙම දෙයක් වෙන්න පුළුවන් නොවිය යුතුයි. එවැනි සහතිකපත් නිකුත් කරන ආයතන
අයින්කර දැමීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි. මේ කර්මාන්තයේ ඇතුළේ ඉඳලා අර බෝට්ටුව ඇතුළේ ඉඳලා බෝට්ටුව හිල් කරනවාක වැඩක්. එහෙම වැඩක්. මොකද මේ සමහරකට අපි දකිනවා බොහොම සීමිත ලාභයකට අර දුරපේන ඉතාම ලොකු අනාගතයක් අඳුරු කරගන්න තත්ත්වයක් තමයි සමහරක් තැන්වල තියෙන්නේ. මොකද මේ මැනික් කියන එක ගොඩාක් අර ඔබ කිව්වාගේ කට්ටිය දන්නේ නැති හින්දා මේ එක එක කට්ටිය එකතු වෙලා තැන් තැන් වලට ගිහිල්ලා අර එන බයව නැත්තම් ගැනුම් කරුවව රවට්ටන මට්ටමකුත් තියෙනවා. ඉතින් මේ දේවල් අපි දැනුවත්භාවය ඇති කර යුත්තේ අසංක මේ දේවල් අපි මේක ගොඩනගා ගන්න. දැන් තරංග හුඟක් වෙලාවට ඉන්න පුළුවන් දැන් මෙච්චර විස්තර කියනකොට මෙච්චර වටින මැණික් හම්බෙනවා මෙහෙමයි මේකේ වටිනාකම ලෝකේ තියෙන මේකට තියෙන ගරුත්වය වටිනාකම මිනිස්සු තියෙන ඕනේ දෙයක් දීලා මැණිකක් ගන්න මට්ටමට මිනිස්සුන්ගේ හිත හැදෙන තරම් මැණික් තියෙනවා අපේ රටේ. දැන් මැණික් කර්මාන්තයට මේ විශේෂයෙන්ම පර්යේෂණ අභ්‍යාස ආයතනයට එකතු වෙන්න කැමැත්තෙන් ඉන්න අයට මොකද්ද ඔබතුමා දෙන පණිවිඩය? ඔව් විශේෂයෙන්ම දැන් මම ඉගෙනගත්ත තැනක් තමයි ඒක. ඉතින් මට ජීවිතේ ගොඩනගා ගන්න ඒත් එක්කම මගේ මේ ඉන්න අපේ තියෙන සංගමයේ ඉන්න අනික් හැමෝටම තමන්ගේ ජීවිතේ යම් කිසි වෙනසක් ඇති කරගන්න ලොකු සහයෝගයක් හම්බෙච්ච තැනක්. ඉතින් ඒ තැන අපි හිතනවා තවත් පිරිසකට පුළුවන් ඒ තැනට සම්බන්ධ වුණොත් මේ අපිත් අපේ තියෙන දැනුමත් ඔවුන්ට ගන්න පුළුවන්. ඒත් එක්කම අපේ සංගමය හරහා අපි ඔවුන්ටත් ශිෂ්‍යයන් විදිහට ඒ දැනුම අපි ලබා දෙන්න හැම වෙලේම උත්සාහ කරනවා. ඉතින් අපිට පුළුවන් ඔවුන්ට මේ දේවල් කියා දෙන්න. මම කියන්නේ කෙනෙක් අවශ්‍ය නම් කෙනෙක්ට මේ පිළිබඳව මැණික් කර්මාන්තය හා ස්වර්ණබන කර්මාන්තය පිළිබඳව හරි දැනුමක් ලබා ගන්න මේ අපේ ආයතන සම්බන්ධ වෙලා ආයතනයේ ඉගෙනගෙන ඒ අවශ්‍ය සහතිකපත් ලබා ගත්තයින් පස්සේ ඔවුන්ට පුළුවන් වේවි ජීවිතේ ජය ගන්න මඟ අලුත් විදිහට හොයා ගන්න. ජීවිතේ ජය ගන්න නිවැරදි විදිහට දැනුම්වත් පුද්ගලයෙක් බවට පත් වෙන්න ඔබට ඉඩකඩක් තියෙනවා. ඒ විදිහට ඒ බවත් අපි සිහිපත් කරමින් හැම දෙනාගේම බලාපොරොත්තු දල්වාගෙන බලාගෙන ඉන්න මේ ශ්‍රේෂ්ඨය අතහරින්නපා කියන කාරණාවත් එතුමගෙන් කියවුණා. විශේෂයෙන්ම මේක සුවිශේෂී ව්‍යාපාරයක්, සුවිශේෂී කර්මාන්තයක්. ඒ කර්මාන්තේ ඉන්න ඔබ සුවිශේෂී. ඒ නිසා ඔබට අපි සිහිපත් කරනවා උමේෂ් මහත්මයා කිව්වා වගේම මේ වෙනස්කම් සියල්ල එක්ක අපි යහපත් ගමනක් යමු. ඒ සඳහා අපි හැමෝම සූදානම් වෙමු. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. මේක ඉතාම වැදගත් වටිනා සාකච්ඡාවක්. මොකද ඊයේ මහා රාත්‍රියේ තමයි ඇලහැර ඉඳලා එන්නේ. ඉතාම දීර්ඝ සංචාරයක් සිද්ධ කරමින් ඉතාම වෙහෙස මහන්සි වෙලා අද මේ ඉතාම උදෑසනින් ඇවිල්ලා බොහොමත්ම ස්තුති සිලෝන් ජෙම් ට්‍රේඩින් කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී, ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනයේ විද්‍යාර්ථීන්ගේ සංගමේ ගරු ලේකම් උමේෂ් වාරියපෙරුම් මහත්මයාට මැණික් පිළිබඳව අපේ තිබුණු අඳුරු පැත්ත අපිට පිරිසුදු කරලා දුන්න, පැහැදිලි කරලා දුන්න. මේ කර්මාන්තයට ඔබ වැනි තව බොහෝ දෙනෙකුට එන්න පුළුවන්කම තියෙනවා. ඉදිරියටත් අපි දිගින් දිගටම බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව කතා කරමින් තවත් දුර ගමනක් යන්න. ඔබට නිදුක් නිරෝගී වාසනාව, ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අයිබෝන් අසංක, අයිබෝන් තරංග, බොහොම ස්තුතියි අපිට ආරාධනා කරාට. එමනම් අපි ඉදිරියටත් මේ වටිනා මැණික් ගැන ස්වර්ණාභරණ පිළිබඳව කතා බහ කරන්න තවත් දවසක් වෙන් කරගමු. මොකද කතා කරන්න හුඟක් දේවල් තියෙන ශ්‍රේෂ්ඨයක්. අපි යන සුදර්මන කෙටි විරාමයකට. ක්ලස් වෙන්න හිතනකොට තවත් ලඟ වෙනවා. එහෙමද? එහෙම තමයි. එහෙමද කියලා බලමු. දැන් මේ විරාමයේ පොඩ්ඩක් බලන්න බලන්න. ඒ දුරස් වීම අපි කොයි විදිහද ලඟ වෙන්නේ කියලා කලාවත් එක්ක. හැබැයි මීටරේ දුරස්භාවය තියාගෙන. අනිවාර්යෙන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.